අයිබෝවන් අදත් ඔබ එකතු වෙලා ඉන්නේ ලක්නාරා එඩියුකේෂන් සමගින්. ඉතින් අද අපි කරන්න යන්නේ බුද්ධ ආගමේ 11 වෙනි ශ්‍රේණියේ 16 වෙනි පාඩම උන මහින්දාගමනයේ ශ්‍රී ලාංකික ජන ජීවිත පවත්වූ ආකාරය කියන පාඩම ආශ්‍රිත ගැටලු හා විසඳුම් කීපයක්. එහෙනම් අපි ඉදිරියටම කරගෙන යමු. පළවෙනි ප්‍රශ්නය මහින්දාගමනී යන කුමක්ද? පිළිතුර තමයි මිහිඳු මහරහතන් වහන්සේ බුදුදහම රැගෙන ලංකාවට වැඩම කිරීම. දෙවැනි ප්‍රශ්නය මහින්දාගමනයේ සිදු වූයේ සම්බුද්ධ පරිනිර්වාණයෙන් වසර කීයකට පසුවද? පිළිතුර තමයි සම්බුද්ධ පරිනිර්වාණයෙන් 236 වන වර්ෂයේදී, එනම් දෙවන පෑතිස් රජතුමාගේ පළවෙනි රාජ වර්ෂයේ, එහෙමත් නැත්නම් ධර්මශෝක අධිරාජයාගේ 18 වන රාජ වර්ෂයේදී. තුන්වෙනි ප්‍රශ්නය දුමින්දාගමනයේ යන කුමක්ද? පිළිතුර තමයි සංගමිත්තා තෙරණිය දඹදිව බුද්ධ ගයා වැඩ සිටින ශ්‍රී මහබෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව මිනිටට වැඩම කිරීම. හතරවෙනි ප්‍රශ්නය දුමින්දාගමනයෙන් අපලත් දායාද දෙකක් නම් කරන්න. පිළිතුර තමයි කාන්තාවන්ට පැවිද්ද ලබා දීම, ශ්‍රී මහබෝධිය වැඩම වීම. පස්වෙනි ප්‍රශ්නය මිහිඳු මහරහතන් වහන්සේ සමග ලක්දිවට වැඩම කළ පිරිස නම් කරන්න. පිළිතුර තමයි ඉත්‍ය, උත්‍ය, සම්බල, බද්දසාල යන හිමිවරුන්, සුමන සාමණේර හා බාණ්ඩුක උපාසක. හයවෙනි ප්‍රශ්නය මිහිඳු හිමියන් ලංකාවට වැඩම කළ පසු දේශනා කරන ලද ප්‍රථම සූත්‍රය කුමක්ද? පිළිතුර තමයි චුල්ල හත්ති පදෝපම සූත්‍ර දේශනය. හත්වෙනි ප්‍රශ්නය මහා විහාරයට අයත් පිරිවෙන් හෙවත් ගොඩනැගිලි හඳුන්වන නම් සඳහන් කරන්න. පිළිතුර තමයි තංගුත්ත පිරිවෙන, කාලපාසාද පිරිවෙන. අටවෙනි ප්‍රශ්නය ලක්දිව පළමු වරට පැවිදි වූයේ කවුරුන්ද? මහා අරිට්ට කුමරු ඇතුළු කුමාරවරු 500 දෙනෙක්. නම්වෙනි ප්‍රශ්නය ත්‍රිපිටකය සඳහා රචිත හෙළ අටුවා තුන නම් කරන්න. පිළිතුර තමයි මහා අටුවා, කුරුන්දි අටුවා, මහා පච්චරි අටුවා. 10වෙනි ප්‍රශ්නය ලක්දිව ප්‍රථම පැවිදි කාන්තාව නම් කරන්න. පිළිතුර තමයි අනුලා දේවිය. 11වෙනි ප්‍රශ්නය මහින්දාගමනය සිදුවන විට ලක්දිව හා දඹදිව රාජ්‍ය පාලනය කළ පාලකයන් දෙදෙනා නම් කරන්න. පිළිතුර තමයි ලක්දිව, දෙවන පෑතිස් රජතුමා, දඹදිව ධර්මාශෝක අධිරාජ්‍යය. 12වෙනි ප්‍රශ්නය ලක්දිව ප්‍රථම තේරවාද බෞද්ධ මූලස්ථානය කුමක්ද? පිළිතුර තමයි මහා විහාරය. 13වෙනි ප්‍රශ්නය සංගමිතා මහරහත් මෙහෙණියන් වහන්සේ ලක්දිව ආගමනයේ ප්‍රධාන අරමුණ කුමක්ද? පිළිතුර තමයි භික්ෂුණී සමාජය මෙරට පිහිටුවීම. 14වෙනි ප්‍රශ්නය සිංහල අක්ෂර මාලාව සකස් කර ගැනීම සඳහා ආදර්ශ කොටගෙන ඇති අක්ෂර හඳුන්වන නම ලියා දක්වන්න. පිළිතුර තමයි ඉන්දියාවේ පැවති බ්‍රාහ්මී අක්ෂර. 15වෙනි ප්‍රශ්නය මහින්දාගමනයෙන් අපලත් දායාද මොනවාද? දේශීය භික්ෂු සමාජය ආරම්භ කිරීම, මහා විහාරයේ කේන්ද්‍ර කොටගත් ජාතික අධ්‍යාපන ක්‍රියාවලියක ආරම්භය, සංගමිත්තා මහරහත් මෙහෙණින් වහන්සේගේ පැමිණීම.